Ciao a tutti! Onna dat godak aadarin ape channel ekata piligannawa oyala hamowama api ada evit tiyenne kohada piripassen penawane Pisa tower ekata thamai api awilla thiyenne elawunu kuluna balanna thamai onna api aawi thin hamowama dannawa Pisa tower ekak kiyala kiyanne loka puduma hatta athul vela thibba deyak kiyala neda ඉතින් අපි ආවා සෙන්සුරාද දවසක අද සම වගේ නිකන් සීතල පොඩ්ඩක්වත් නැහැ අන්න ඒ වගේම අද ටුවරිස්ට්ලත් ගොඩක් ඇවිල්ලා තියෙනවා ගොඩාක් සනගින්නවාද ගොඩාක් ටුවරිස්ට්ලා ඉන්නවා ගොඩාක් ඉන්නවා ඉතින් අපි ඒ වගේම ටිකට් ගැන කතා කරොත් ටිකට්ස් ඔන්ලයින් ගන්නත් පුළුවන් මෙතනට ඇවිල්ලා ගන්නත් පුළුවන් අපි ඔන්ලයින් නෙවෙයි මෙතනට ඇවිල්ලා ගන්න තමයි හිතුවේ ඉතින් එහෙනම් අපිට තියෙන්නේ මොකක්ද දැන් කරන්න දැන් ඉතින් හිමීට ඇවිදගෙන යන්න තියෙනවා ආයි වගේම පීසා ටවර් එකේ උඩටම නගින්න පුළුවන් මොකද කාලයක් වහලා තිබ්බ මොකද කොරෝනා ප්‍රශ්නෙත් එක්ක දැන් ආයි යථා තත්ත්වෙට හැම දෙයක්ම පත් වෙලා තියෙනවා එහෙනම් අපි පීසා ටවර් එක ගිහිල්ලා බලමු මොන වගේද කියලා පීසා ටවර් එක විතරක් නෙමෙයි මියුසියම් එක තියෙනවා එතකොට ගොඩක් දේවල් තියෙනවා අපි ගිහිල්ලා බලමු තැන් දෙක තුනක්ම තියෙනවා බලන්න නේද එහෙනම් අපි එතනටම ගිහින් බලමු යමු පීසා ටවර් එකට ඇතුල් වෙන්න තියෙන තැනම එළිය දාලා තියෙනවා ලොකු මාකට් එකක්. ඒකේ ගන්න ගොඩාක් දේවල් තියෙනවා මේ කඩවලල පීසා ටවර්. එතකොට බෑග්ස් එක එක කියන්නේ හෑන්ඩ් බෑග්ස්, නිකම් බෑග්ස්, කැප්ස් ඕන දෙයක් තියෙනවා මෙතන. පෙන්නගෙන යා. ඔන්න මෙතනින් යද්දි අපිට බලා ගන්න පුළුවන් කට්ටිය එක එක විදියට ෆොටෝස් ගන්නවා. පේනානේ උඩ නැගලා එතකොට අත තියාගෙන පීසා ටවර් එක වැටෙන්න යද්දි අල්ලනවා වගේ මේ වගේ එක එක විදියට හැමෝම ෆොටෝස් ගන්නවා. දැන් අපිත් එක විදියක් try කරන්න හදන්නේ. ඉතින් බලාගෙන යන් කොහොමද මෙයාලා ෆොටෝස් ගන්න කියලා. දැන් අපි පීසා ටවර් එක ඉස්සරහම තමයි ඉන්නේ. ඉතින් මීට අවුරුදු බර ගානකට කලින් මේ කුළුණට නගින එක තහනම් කරලා තියෙනවා. මොකද බය නිසා වෙන්නේ නැති සමහරක් විට පෙරලෙයි කියලා. ඉතින් නමුත් පස්සේ කාලෙකදී තහවුරු කරලා තියෙනවා. තව අවුරුදු 300ක් විතර යනකම් මේ කුළුණ පෙරලෙන්නේ නැහැ කියලා. ඉතින් අපි දැන් බය නැතුව කුළුණට නගින්න යන්නේ. ඒ වගේම තමයි තට්ටු හතක් තියෙනවා. උඩම තට්ටුවේ තමයි ගාන්ටාර තියෙන්නේ. ගාන්ටාර ටික අපි ඉතින් ගිහිල්ලාම බලමු. ඒ වගේම පඩි 251ක් තියෙනවලු. ලූ හැබැයි හරියටම දන්නේ නැහැ 250ද 51ද කියලා අපි පුළුවන් වුණොත් යන ගමන් ගණන් කරගෙන යමු. දැන් අපි හදන්නේ ටිකට්ස් ගන්න. අන්න අර තේන තැනින් තමයි ටිකට්ස් ගන්න තියෙන්නේ නේද? ටිකට් අරගෙන යමු අපි. මෙන්න තියෙනවා පොලිම. මෙතනින් තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මේ විදිහට පොලිම ටිකටම තියෙනවා. තේනවනේ සෙනඟ කොහොමද කියලා. දැන් අපි ටිකට් ගන්න යමු. යමු ටිකට් ගන්න. ගයිඩ් කරන්නත් කට්ටි ඉන්නවා අවශ්‍ය නම් මේ විදිහ තමයි වටේ තියෙන්නේ ඔන්න අපි ටිකට්ස් දෙකක් අරගෙන එළියට ආවා මේක යුරෝ 54ක් ගිහිලා තිනවා අපිට. ඒ කියන්නේ මෙතන තියෙන හැම තැනකටම යන්න පුළුවන් යුරෝ 54ෙන් අපි දෙන්නට 12යි කාලට තමයි ටවයකට නගින්න තියෙන්නේ. දැන් තවිනාඩි 20ක් වගේ තියෙන්නේ. ජැකට්ස් එහා පැත්තේ තනත් තියෙනවා. ඕගලන්ට එතන දාලා යන්න පුළුවන් ජැකට්ස් හැම දෙයක්ම දාලා යන්න ඕනේ. දාගෙන යන්න බෑ. අතේ තියෙන බඩු ඔක්කොම එතනින් තියන්න ඕනේ. ඊපස්සේ අපිට දැන් තවිනාඩි 15ක් වගේ තියෙන අපි යමු එහෙනම්.
මෙතනට ආවට පස්සේ අපිට දැනගන්න ලැබුණා හෑන්ඩ් බෑග් එකේ යන දෙන්නෙත් නෑ ඇතුළට ඔන්න අපිම නිකන් තමයි යවන්නේ ඇතුළට. ඉතින් ඒ වගේම තමයි මේ තව එක තනි කර තියෙන්නේ මාබල් වලින්. හරිම ලස්සනයි. වැටුනොත් මේ තව එක දැන් වැටුනොත් වැටෙන්නේ මේ පැත්ත නෙවෙයි අනිත් පැත්තට. අපි ඉන්නේ යලවුණු පැත්ත නෙවෙයි අනිත් පැත්තනේ. ඒක නිසා බය වෙන්න දෙයක් නෑ. මෙතනින් තමයි අපිට ඇතුල් වෙන්න තියෙන්නේ යමු බලන්න තව එක ඇතුළට බුදු අම්මෝ මේ මෙතනින් නම් ඇද ගහලානේ තියෙන්නේ ඔන්න දැන් අපි ඇතුළට ඇවිල්ලා තියෙන්නේ මේ යටම තට්ටුව ඉන්නේ වුණාට මෙතනත් ඇදයි මේ අතට ඉන්නම මෙහෙම නිකන් සීසෝ එකක වගේ එන්න පුළුවන් දැන් මේක ඇතුළට ආවම මහලොකු දෙයක් නැහැ මෙතන හිස් ටියුබ් එකක් තියෙන්නේ උඩ මේ විදිහට තමයි තියෙන්නේ මුකුත් නැහැ හිස් ටියුබ් එකක් නේද මේක වටේ පඩිපෙල් ටික තමයි තියෙන්නේ. එහෙනම් අපි නගින්න පටන් ගමු උඩට. යමු. අතරම ඉස්සනව මෙතන නේද? ඔන්න මෙතනින් අපිට උඩට යන්න තියෙන්නේ. ඉතින් අඩි 251ක් තියෙනවා කියලා තියෙන්නේ. අපි බලමු ගණන් කරගෙන යන්න පුළුවන් ද කියලා. 251ක් ගණන් කරගෙන යන එකත් ලේසි නෑ අපිට. එහෙනම් අපි යමු මෙතෙන් ඉඳන්. උඩට යද්දී අපිට තේරෙනවා කොච්චර මේ පඩි ගෙවිලාද කියලා. දැන් අවුරුදු ගානක් තිස්සේ කට්ටිය නැගලා බහැලා නැගලා බහැලා මෙහෙම වල ගෙවිලා තියෙන පඩි. ඒ තරමට ඉන්නේ. හොඳටම ගිලා බහැලා තියෙන්නේ. කෙලින් නෙවෙයි තියෙන්නේ. හොඳටම ගෙවිලා. ඔන්න දැන් අපි උඩම තට්ටුවට ආවා. උඩම තට්ටුවේ තියෙන්නේ ගාන්ටාර බලමු ගාන්ටාර කීයක් තියෙනවද කියලා. ඉතින් උඩම තට්ටුවේ ලොකු ගාන්ටාර පහක් තියෙනවා. පුංචි ගාන්ටාර දෙකක් තියෙනවා. ඒ ලොකු ගාන්ටාර පහ සයිස් පහකින් තියෙන පේනවනේ කොච්චර ලොකුද කියලා ගාන්ටාරේ. මේක තමයි ලොකුම ගාන්ටාරේ. අනිත් ඒවා එකකට එකක් පුංචි වෙවි යන චූටි දෙයක් උඩ තියෙනවා. ඊළඟට මෙතන තමයි අර අපි පල්ලෙහා බලද්දී අර උඩ දැක්කේ පුංචි කවුලුවක් මෙතන තනිකර ග්ලාස් එක තියෙන. මෙතනින් පල්ලෙහා ස්කෑන් කරලා අපි අර පල්ලෙහා හිටපු දැන්නේ. මේ තමයි තියෙන්නේ. මෙතනට ආවහම මුළු පීස නගරෙම පේනවා. නේ? ලස්සනයි. අපි යන්න බලන්න එහා පැත්තේ. වටේ පොඩ්ඩ ඇවිදින්. දැන් අපි උඩම තට්ටු ඉන්නේ පේනවනේ අපි ඉන්න තැන ලස්සනට පේනවා පිටිපස්සේ සිටියෙ. එකම පාටකින් තියෙන බලන්න මුළු සිටි එකම පේනවා මෙතනට. බලන්න ලස්සන. Thank you.
34, 35, 36, 16, 17. ඔන්න දැන් අපි ආව පල්ලෙහාට බඩගිනි. බඩගිනි නෙවෙයි කන්න ඉස්සලා කියන්න ඕනේ අපි පාඩි ගණන් කරගෙන ආවා 257ක් තියෙනවා. ඔව් 257ක් ආවා. දැන් අපි වෙබ්සයිට් එකේ බලද්දී ඒගොල්ලන්ගේ ඒකේ දාලා තිබ්බේ 250 එකක තිබ්බා 251. ඒකයි මං කිව්වේ 251යි පාඩි කියලා. නමුත් අපි ගණන් කරාම හරියටම කීයක් ආවද? 257. 257යි. නේනම් පාඩි 257ක් තියෙනවා. දැන් කන්න යන්නේ. ඔව් දැන් හොඳටම බඩගිනි. දැන් වෙලාවත් පහු වෙලා ඉතින් දවල්ට කන්න දැන් අපි යන්. මොනවද තියෙන්නේ කියලා බලන්න. ඔන්න අපි ආව රෙස්ටුරන්ට් එකට මේක පිට්සරියා එකක් ඒක නිසා මම හිතුවා පිට්සා එකක් කනවා කියලා. ඒක අපිට පාන් ඇවිල්ලා තියෙනවා. මෙයා දැත්ත බියර් එකක්. වමන ඕඩර් කරේ. මම ඕඩර් කරා පැස්ටා එකක් චින්ගියාලේ. චින්ගියාලේ කියලා කියන්නේ ඒගොල්ලෝ දන්නේ නැහැ නේ චින්ගියාලේ කියන්නේ මොනවද කියලා. චින්ගියාලේ කියලා කියන්නේ වල් ඌරට. අපි දැන් ආවට පස්සේ පෙන්නන්න කෑම එක. පාන් කෑල්ලක් කමු දෙක. ආවා මගේ රසම රස පිට්සා එක මේකේ තියෙනවා චිකන් ඊළඟට හැම් බේකනුත් තියෙනවා ඊළඟට බ්‍රොක්කොලි මොත්සරෙල්ලා චීස් කොහොමද ඉතින් දාලවන්නේ මේක තමයි ඉතින් මගේ පිට්සා එක රසයි ඒක රස පාටයි කම්බෝන පෙටිටෝ වාගේ එක බලන්න මෙයාගේ පාස්තා එක තියෙනවා මෙතන රස පාස්තා එක එකෙන් භාගයක් මට දෙන්නත් බෝන පෙටිටෝ අපි හොන්තට බඩ පිරෙන්න කාලා යන්න හදන්නේ මේ පිටපස්සෙන් තියෙන චර්ච් එකට. මුලින්ම අපි චර්ච් එක ඇතුළට ගිහිල්ලා බලමු. යා. Thank you.
ඔන්න අපි දැන් චර්ච් එකෙන් එළියට ඇවිල්ලා ඒ ඉස්සරහම තියෙනවා බතිස්තේර. ඒකට යන්න හදද්දී. පිටිපස්සේ ඔයගලන්ට පේන. ඒක මොන වගේද සබ? ඇතුල ගිහිල්ලා බලන්නකො මට ඉතින් කියන්න තේරෙන්නේ නැහැ. මෙයාගෙන් මොන දේ ඇහුවත් කියන්නේ නැහැ. ඇතුලට බලලම ඉන්නලු. ඉස්සෙල්ලම බලන කෙනා ඒක පුත්නේට පත් වෙන කියලා කිව්වොත් වැඩක් නැහැ. ඔව් ඒ කියන්නේ මේ තව දෙයක් තමයි දැන් අපි ඇතුලට ගියාම පීසා ටවර් එකත් එහෙමයි මේ හැම එකක්ම තනි ක්‍රම මාබල් වලින් කරලා තියෙන්නේ. කියන්නේ ඇතුලට ගියාම කරලා තියෙන අර කැටයම් ඒ කියන්නේ ගෘහ නිර්මාණ හිතා ගන්න බැරි තරම් දැන් අලුතෙන් කොච්චර බිල්ඩින්ග්ස් හැදුවත් මේ තියෙන පෙනුම ගන්න බෑ. ඒ තරම් මාර මහන්සියක් වෙලා ඇති මේ දේවල් හදන්න. හරිම ලස්සනයි. නේද? අපි යන් ගිහිලා අපි මේ යම් අපි දෙන්න රසම රස අයිස්ක්‍රීම් දෙකක් අරගෙන ආවා. මෙතන ඉඳන් කන්න හරියටම පීසා ටවර් එක ඉස්සරහා. ඔව් මෙතන අනිත් එක නියම තැනක් මේ හැමෝම පීසා ටවර් එක බලන්න ආපු අය. එතකොට මේ ළඟපාත අය හැමෝම ඇවිල්ලා මෙතෙන්ට වෙලා ඉතින් එන්ජොයි කරන හැමෝම. සමහර අය ටී-ෂර්ට් ගලවගෙන සමහර අය ෆුට්බෝල් සෙල්ලම් කරනවා. ඉතින් මාර ලස්සනයි. ඒගොල්ලන්ට ෂෝක්. ගොඩක් රිලැක්ස් මෙතන. ඉතින් අපිත් හිතුවා මේ අයිස්ක්‍රීම් දෙක මෙතනට ඇවිල්ලා කනවා කියලා හැමෝම ඉන්නවා වෙනද අපිත් ඉතින් තා පෑ භාගයක් පෑක් විතර ඉඳලා ගෙදර යනවා. ඉතින් එහෙනම් අදට අපි මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්න නේද? අයිස්ක්‍රීම් එකක් දේවනා දේවෙන්න කලින් ඉක්මනට කන්න ඕනේ. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. එහෙනම් ලබන සතියේ ලස්සනම ලස්සන වීඩියෝ එකක් අරන් අපි දෙන්නම එන්නම් ඔයාලව හම්බෙන්න. තවත් වෙනස්ම අත්දැකීමකින් ඔයගොල්ලම හම්බ වෙන්න. එන්න. Bye. Bye.